දැන් සම්පත් බැංකුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට ATM යන්ත්‍ර සඳහා touchless cash withdrawal පහසුකම. දැන් කර්මාන්තයේ මේ අමුද්‍රව්‍ය නැමැතිම නිසා සෑහෙන අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. එක කාලයක තිබුණු රජයේ ආයතන කොහොම බංකොලොත් කරලා විකුණලා දානකොට ඒක තමයි හොඳම විසඳුම කියලා කියපු කාලයක් තිබුණා සමහරු. නමුත් අද පේනවා පිටින් ගෙනල්ලා පරිභෝජනය කරද්දී මේ වගේ විදේශ විනිමය අර්බුදයකට මුහුණ දුන්නම රට ඇතුළේ ඒක නිෂ්පාදනය කරා නම් එහෙම මුහුණ දෙන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් මේක මේ විදියට හරි අපි ජාතියක් හැටියට මේක තේරුම් ගන්න ඕන ඉගෙන ගන්න ඕන එහෙම කරලා මේ රටේ නිෂ්පාදනය බලගැන්වීම තමයි අපිට දීර්ඝ කාලීනව තියෙන උත්තරේ. කෙටි කාලීනව මේ විදේශ විනිමය අර්බුදයත් එක්ක අමුද්‍රව්‍ය ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා මුද්‍රණ කර්මාන්තේ පමණක් නෙවෙයි බොහෝ කර්මාන්තවලට. ඒකට අපි යෝජනා කරලා තිබෙනවා රජයට ගත යුතු පියවර කුමක්ද කියලා. ඒ යෝජනාව ක්‍රියාත්මක වුණොත් අපිට ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙයි. ඒ දෙන කර්මාන්ත මාත්‍යාංශ විතරක් නෙමෙයි අනිකුත් අමාත්‍යාංශවල සහයෝගය ලැබිය යුතුයි නේද මෙතනින් මේ පින්ම පැනගන්නේ. රජයක් හැටියට අමාත්‍ය මණ්ඩලයක් හැටියට මන්ත්‍රීවරු හැටියට ඔක්කොම එකට එකතු වෙලා කරන්න ඕන මහජනතාවත් එකතු කරගෙන. එහෙම නැතුව තනියෙන් කාටවත් මේ වෙලාවේ මේ අභියෝගය ජය ගන්න බෑ. දැන් මේ සිවිල් කර්මාන්ත මේලකට සියලු මත්යන් දේශීය නිෂ්පාදනය කරලා දේශීයව සිමෙන්ති කර්මාන්ත ශාලා තිබුණට ඒවට ඕන කරන අමුද්‍රව්‍ය බොහෝමයක් ගේන්නේ පිටින්. මේ රට ඇතුලේ අමුද්‍රව්‍ය නිෂ්පාදනය වෙන්නේ ඉතා අඩුවෙන්. ඉතින් ඒ නිසා සිමෙන්ති කොටයක් කියන්නේ ඩොලර්. මෙහෙ හැදුවත් ගොඩාක් වෙලාවට අමුද්‍රව්‍ය වෙන්නේ පිටින්. ඒවට විදේශ විනිමයෙත් වැවෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නිර්වාහකත්වයේ එහෙම කෝල් දීලා සල්ලි දෙනවා නම් පිටරටවල වලින් මට කියන්න තියෙන්නේ පව් කියලා.